ಸಂಪ್ರದಾಯಿ ಟೆಲಿವಿಷನ್ ಆಗಮನೆಯ नगाट दीग अंटोने दीग पलची टोपी चकीरी पाला पाला हिट पियाओ ओम कुड़ा गणित ये इधर लग कोहे तोले तुरात के लने एक कोई की नहीं एक दिन ना ना मंग वो आगे ने ना तो बोले अब कहने काले बोले वैसे हैटी ये टना गेदर टना आगे ने पाठ आगे वाहन दुमक मैं
අර මලේ රට පිල්ලි වලින් කරන ලද ප්‍රහාරයක් කියාද? ඒ දුබ කියන්නේ. නෑ රජතුමනි. එහෙනම් මලේ රටේ අති බිහිසුණු ඉලංගම් හටම් පරපුරක් ගැන තොරතුරු වාර්තා වෙනවා. පැහැදිලි. මේ විශිෂ්ට යුගයේ ප්‍රහාරයක්. එසේ නම් මේ බෝම දරුණු තියුණු සටන් කලාවක්. අතීතයේ මෙහි විසූ මාධව නම් ඉසිවරේ සූර්ය දෙවියොත් එක්ක බොහෝම ළඟින් ගනුදෙනු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහුගේ පුත් රාවණාන්ට සූර්යාගේ බලයත් ශක්තියත් ලැබුණා. සූර්යාගේ බලයත් රාවණාගේ ශක්තියත් ඔවුන්ගේ ඊළඟම හටන් කලාවේ පදනම් බවයි කියන රජතුමනි. මෙය ඔබත් මම දැනගත්තොත් ප්‍රමාණවත්. එමෙන්ම මලය රට සීමාවේ සිටින අපේ චරපුරුෂීන් වහම කැඳවන්න. මේක නිකන් අත්හරින එකක් නෑ. චත්ත කියන්නේ කොහොමද සර්පෙක්? ඒ සේරටම කලින් අපි සිටිය යුතු යමක් තියෙනවා. ඒ තමයි හිද්දලගේ ආරක්ෂාව. මගේ ආරක්ෂාව? හිද්දල කියන්නේ කවුරු වුණත් උන් මේ හැම තැනම හොයන්නේ හිද්දල. චත්තර චරපුරුෂය අරංගියේ හිද්දලය ගැන ඔත්තුව. හිද්දලය කියන්නේ මාගම ඉඳන් ඉබාගාතේ ආපු ගොපල්ලෙක් නෝන බව නම් මං එදා ඉඳන් දැනුණා. කවුරු කොහොමද කියලා මං අදත් නොදත්තට හිද්දලේක ආරක්ෂා කරන්ට ඕන. ආරක්ෂා වෙන්න ඕන කෙනෙක් කියලා මට දැනෙනවා. අප ආරක්ෂා වීමට නම් ඊට පළමුව මේ රටත් රාජ්‍යත් ජනතාවත් එලාරගෙන් ආරක්ෂා කරගත යුතුයි. එවිට ඔවුන් අපව ආරක්ෂා කරයි. අපි මදක් මගහැරීම. අපි කරගෙන ආපු හැමදේම වෙනත් තැන්වල වෙනත් විදිහට කරමු. හැමදේම වෙනස් කරමු. හැබැයි අපිට කරන්නම වෙන දෙයක් තියෙනවා. අපිට අපේ වැඩ වේගවත් කරන්නට වෙනවා. අපට හිතවත් හැම කම්මලකම උදේ හවා නැගෙන දුම්රටු දිහා අපට බලා ඉන්න වෙනවා. ඒවැන් නැගෙන යකඩ තලන හඬ අපට අහන් ඉන්න වෙනවා. ඒ සියල්ල මා බලා ගන්න. අපෝ ක්ෂණික ප්‍රතිප්‍රහාරයකටයි මා සූදානම් වුණේ. ඒත් මේ ආපසු කැඳවීමෙන් සෙබළු අධෛර්යයට පත් වී සිටින්නේ. හේවායෝ මෙහෙවන්නෙකුට හේවායන්ගේ චිත්ත ධෛර්ය රැකගැනීම පිළිබඳව මට කියා දිය යුතු නැතයි මා විශ්වාස කරනවා චත්ත. රජතුමාගේ අණ අභියෝගයට ලක් කරනව නෙමෙයි බට්ටාරතුමනි. දිහුදු කඩුල්ල පෙදෙසේ යම් යම් සිදුවීම් ටික සිද්ධ වුණා. ඒ තීලත් තරපුරුසයන් යලි කැඳවීම පුදුමයක්. පුදුමයක්. දිගජන්තු
මටත් ඒ පිළිබඳ ගැටලුවක් නැතුවම නොවේ. නමුත් එලාර මහරජු මේ දේශ බලන්නේ හාත්පසින්ම වෙනස් ආකාරයකට. මිනිස්සු අතර තවත් කතාවක් පැතිර යන බට්ටාරැත්තෝ. උන් කියන්නේ මේ ප්‍රහාර එල්ල කරන්නේ සැඟවී සිට සේනා සංවිධානය කරන ගාමිණී අබේගේ පිරිස බවයි. एक विहिलु कथावक हबई कथावे अपट गत है कि प्रयोजन तीनों अब ये कथाव तटु देमु ඒකයි මම බය නැතුව Nokia Android smartphone එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සමදා අලුත්වන Nokia. යමුනු මහරජා. ගාමිණී අබේගේ කණ්ඩායමක් අපේ චරපුරුෂ බලගණයට ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ වයෝවෘද්ධ කාකවන්තිස්සගේ මාගම රාජධානියට. ප්‍රහාරයක් එල්ල කිරීමට යන අවස්ථාවේදී බවට කටකතා පතුරවන්න. කටකතා පතුරවන්න. එවිට මාගම වැසියෝ ගාමිණී අබේගෙන වඩා සෙවිල්ලෙන් සිටිවි. හැබැයි මේ අවධානය අපිට හදිසි ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න තියෙන අවකාශය අහුරනවා නියතයි. අපිට කාකවන්තිස්සගේ රාජධානිය සමග ඇත්තේ කුඩා කුඩා සටන් පමණයි. අපිට සටන ඇත්තේ ගාමිණී අබේ සමගයි. එනිසා අවශේෂ සතුරා මරා දමනවට වඩා ප්‍රධාන සතුරා කොනිති ගසන්න ලැබෙන අවස්ථාව වටිනා බව මතක තියාගන්න ඉල්ල. ඒත් ඇත්තටම මේ ප්‍රහාරයේ පිටිපස සිටින්නේ ගාමිණී අබේ නා. ගාමිණී අබේ නම් අපි දෙහුදු කඩුල්ල ප්‍රදේශයට සෙනික ප්‍රහාරයක් එල්ල කරමු. රටවැසියන් කියන ආකාරයට මෙය මෙහෙවන්නේ ගාමිණී අබේ නම් ඔහු ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනවා නියතයි. ගාමිණී අබේ කිසිදා පාඩමක් ඉගෙන ගන්න කෙනෙකු නොවේ. ඒ ගමන ඔහු කර තිබෙන්නේ කුමක්ද? ඔහු මොනවද නොකරන්නේ? ඔහු කරේ කුමක් වුවත් ඔහුගේ හිතුවක්කාරකම සසඳද්දී මට ඒ පුදුමයක් නොවේ. මට පුදුමයින් ඔබ කලබල වී ඇති ආකාරය. තන තන කලබල කරමින් ඔහු මාවත් කලබල කිරීමයි ගැටලුව. ඔහු ඉන්න තැනකින් කුදලාගෙන වි තිරගේ ලන්නට අනකරන්නයි මා සිතා සිටින්නේ. ඔබ මෙතරම් කලබලයට පත් කරන්න ඔහු කළ කලබලේ කුමක්ද? මලය රට අපේ සීමාව අසලදී එලාරගේ චරපුරුෂ බලගණයකට ඔහු පහර දීලා. ඒ නොවේ දේවිය මා වඩාත් කලබල කළ ආරංචිය. තවත් කුමක්ද? ඔහු මට විරුද්ධව සේනා සංවිධානය කරන බව රාජසභාවේ සාකච්ඡා වුණා. යමුනු මහරජා. හැමෝම මේක හොඳට හිතර ගන්න ඕන. අපි මේ පුහුණුවීම් කරන්නේ කාටවත් විරුද්ධව යුද්ධ කරන්නට එහෙම නෙමෙයි. ප්‍රහාරයක් එල්ල වෙන ඕනෑම වෙලාවක ඒක වළක්වා ගන්න.
दुआने के कुछ ओह मना कर दिया हो एक एक कोत्यां टेपा कह लेटा अभी आप ही ठहरे मु विश्वास साक्ष्य මිහිඳු ධර්මයෙන් පෝෂිත වූ ඔවුන් සැබෑ අවිහිංසාවාදී. නමුත් යුද්ධයක් පිළිබඳ සේයාවක් පවා අප තිදෙනෑහැර වෙනත් කිසිවෙකුට නොදැනිය යුතුයි. මම මෙහාට ආපු දවසේ ඉඳන් උඹ මට වෙනස්කම් කරා මිසක් මං උඹට කරාපු වෙනස්කමක් නෑ නෝ.